ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපාණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන් වාර්තාවෙන්ම ජනපති හෙලි කරයි නීතිය ක්‍රියාත්මක කරන හැටිත් කියයි හදිසිනවන්න වාර්තාව හොඳින් කියවන්න ගලගොඩ අත්තේ හිමි අගරදගුරු හිමිගෙන් ඉල්ලයි මානව හිමිකම් කොමසාරිස් වරියගේ චෝදනා විදේශ ලේකම් කොළඹගේ තරේම ප්‍රතික්ෂේප කරයි පොසිටිව් අඩු වුණත් අවදානමේ අඩුවක් නැතයි සෞඛ්‍ය කියයි සෙනකාව දෙනවා කියා අල්ලස්ගත් පුද්ගලයෙක් පොලිස් දැලේ වෙන්රි පාස්කු කොමිසම මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා මේ වார்த்தාව දැකලවත් නැති අය මේක විවේචනය කරන්නත් පටන් අරගෙන ඒ සියලු දිනාටම අද ජනාධිපතිතුමා වார்த்தාව අතේ තියාගෙනම පිළිතුරු ලබා දුන්නා ඔෂිහන් ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වේ ඒ පාස්කු ප්‍රහාරයට වාකියුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා යුක්තිය ඉටු කිරීමේ වගකීම රජය බාර ගන්නවා කියපු ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයට පස්සේ දවසක්වත් කළු කුඩි දාන්න මතක් වෙච්ච නැති අයට දැන් කළු ඉරිදාවක් ගැන කතා කරනවා කියලත් චෝදනා කළා ජනාධිපතිතුමා මේ දේවල් කිව්වේ ගම සමග පිළිසඳරට ගිරිබාවට ගිය වෙලාවේදී මම හිතන්නේ මේ අපිට මේකට සෑහීමට පත් වෙන්න බැරි වාතාවරණයක් හිටිය මම දකින්නේ අවශ්‍ය වෙන්නේ මේ කවුද මහමලකාරය මේක මේ රටේ සරසම් කරපු දෙයක්ද නැත්නම් වෙනත් රටවල් මේකට සම්බන්ධවද අපේ යක්ෂයෝ මේ සහරාන්ගේ නායකයෝ වෙනවා සහරාන්ට කොහෙද නායකේ සහරාන්ගේ නායකයා තමයි එයාට දීපු මතවාදය තුල ගොඩ නැගීම ඒ මතවාදය තමයි නායකයා ඉතින් ඒ මතවාදී පරාජය කර ගැනීම සඳහායි අපි සංවිධානය වෙන්න ඕන කාදිරල්තුමා ගන්න ඒ උත්සාහය නරක එකක් නෙවෙයි හොඳ උත්සාහයක් හැබැයි කලබලයට පත්වීම අනවශ්‍යයි මෙවැනි පරීක්ෂණ සඳහා ජාත්‍යන්තරව විශේෂත්ව දැනුමක් තියෙන පරීක්ෂණ කණ්ඩායම් වල සහාය ලබා ගන්න කියලා අපි කියන්නේ ඒකෙන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අසාධාරණයට ලක් වුවන්ට සාධාරණීට කරන්න පුළුවන් මේ නිර්දේශ තුල තව ගැබ්වෙච්ච කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ වගකීම මේ වෙන විට අතිගරු ජනාධිපතිතුමා ගරු නීතිපතිතුමාට බාර දීලා තියෙනවා. ගරු නීතිපතිතුමත් ඒ වගේම CID එකත් ඒ වගේම TID එකත් පරීක්ෂණ පවත්වන්න වෙනවා. ඒ පරීක්ෂණ පැවැත්වීම තුලදී ඉස්සරහට මේ සම්බන්ධයෙන් මේ මහා මොලකරුවන් ගැන එළියට එනවා. ගිරිබාව ප්‍රදේශයේ අද පැවති ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනට ජනාධිපතිතුමා සහභාගී වුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව දරගෙනයි මේ වාර්තාවෙන් වාසි ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටින පිරිසක් පිළිබඳවද ජනාධිපතිතුමා එහිදී හෙළි කළා මම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා මේක අපේ පිටින් දාලා දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා එතකොට අපි නෙමෙයි බලේ හිටියේ ඒ වගේම අපේ ආණ්ඩුවක් තිබුණේ නැහැ ඊට පස්සේ මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තමයි මට මේ කොමිසම වාර්තා බාර දුන්නේ වාර්තාව දිහා බැලුවම කොමිෂන් සභාව විවිධ අවස්ථාවන් ඉදින් කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා මේක අවසානයේදී කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය රජය දැන් මේ රජේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජේ හිටියේ නෑ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි මූලිකම අපේ ප්‍රමුඛත්වය දුන්නේ ජාතික ආරක්ෂාවට කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා ඒ යෙදුණු ආරක්ෂක වැඩපිළිවෙල දිගටම ගෙන ගියේ නැති නිසා තමයි මෙවැනි තත්ත්වයක් ආවේ මේ කොමිසම පත් කරේ මම නෙමෙයි අපේ හිටපු ජනාධිපතිතුමා ඒ රජය මේක සමහර අය හිටපු ජනාධිපතිතුමාට මේක පටවලා බේරෙන්න හදනවා මේකේ පැහැදිලිවම කියවෙනවා එදා එතුමාටත් ඒ රජෙන් එතුමාගේ බලතල හක් කරා හැබැයි දැන් එය නිශ්ශබ්දව ඉන්නවා දමිල අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයටවත් ඉස්ලාම ආගමික අන්තවාදයටත් විශ්වාසවන්නට කිසිම ආයුරකින් ඉඳ තියන්නේ නැහැ අපි ඒ ගත යුතු පියවර ගැනීමට අපේ රජය
වගකීමෙන් කටයුතු කරනවා. දැන් මේ පාස්කු ඉරිදා සිද්ධියට අපේ රජයේ වගකීමවන්නයි කියන අභූත පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. වාර්තාව කියවීමේදී වගකීමතු කවුදණ්ඩයි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම. ඒක අපි නිසියාකාරව කරනවා. මේ වාර්තාව විතරක් නෙවෙයි තවත් වාර්තාවල ඒ වගේම CID එක, ඒ වගේම TID ඊළඟට බුද්ධි අංශ. මේ අය අපි බලයට ආවට පස්සේ අපි විශාල ගණනක් තව අලුත් අය අල්ලගෙන තියෙනවා. අපි ඒව දිගටම කරගෙන යනවා. දැන් මම දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන්නේ. දැන් ඒගොල්ලෝ මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයට පත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉඳ සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නැහැ. දැම්මොනට කළු කොඩි දාන්නේ. ඒ අය. මේවා ජනතාව දැනගන්නට ඕන. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා බාර දීමත් එක්කම විදේශ මාධ්‍ය දේ ගැන වැඩි අවධානයක් මේ වෙනකොට යොමු කරලා තියෙනවා. විවිධ පුද්ගලයන් හා සංවිධාන ලංකාවට එරෙහිව චෝදනා එල්ල කරන්නත් මාධ්‍යන් ගණනාවක්ම යොදාගෙන තියෙනවා. ඕෂේහන් මෞබිමට එරෙහිව එල්ලවන මේ චෝදනාවලට ඇතැම් විට නිසි පිළිතුරු නොලැබුණත් අපේ රටේ විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයලත් කොළඹගේ මහත්මයා අල්ජසිරා රූපවාහිනී නාලිකාවත් එක්ක පවත්වපු විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී මේ හැම දෙයකටම නිසි පිළිතුරු ලබලා දුන්නා. Speaking of minorities, the president, a former army officer, is accused of stalling efforts to prosecute those who were responsible of committing atrocities during the civil war. There were commitments made by your country back in 2010-15 that this is going to go forward along with the United Nations Human Rights Council. We don't see any indication that this government is committed to bring to justice those people who made those crimes. Well, you see, any criteria, it is how you look at it. And if you mention the period 2009 to 2015, three presidential commissions were appointed: Parnagama Commission, Udulamagama Commission, Lessons Learned and Reconciliation Commission. We were gearing for a domestic mechanism. 92% of land which was acquired by the army during the conflict were returned. About 6 million anti-personnel mines were cleared. 295,000 people who were used as a human shield and came to the government side were resettled and their houses were reconstructed. 12,500 ex-LTTE combatants were rehabilitated and reintegrated to the society. So if anyone's saying there was no domestic mechanism to understand or define solution, I don't agree. All right. There was 100% domestic mechanism. If you don't agree, how do you explain that your government earlier this year withdrew from the co-sponsored Human Rights Council resolution to investigate and prosecute those responsible for the atrocities committed during the civil war? Well, I have a simple answer. The government which co-sponsored the 30/1, we call it, in 2015, what you are referring to, I request you to study as to what happened to that government. Yeah. None of those architects of that 30/1 is in politics today. They are all wiped out by the people, right? That is why the 30/1 in 2015 was considered as the greatest betrayal of the sovereignty of this country in the modern times. And this is why the international community does not really trust what you're doing. I'll give you an example. You must have heard the United Nations Human Rights Chief, Michelle Bachelet, when she was saying recently that your government is consistently breaking promises about the need to bring about those who committed atrocities in your own country. She simply does not trust your government. Well, she doesn't trust the government. She is not here. She never visited here. None of her rapporteurs visited here. These are all desktop reports and some shadow reporting going from somewhere. There are various lobbies who have lots of money, right? So this is not a bona fide, a genuine report. We reject this report completely. Now, I think, look at Sri Lanka. We are a small country, small population. We are more interested than any outside power to keep our country together, keep peace and stability in our country, keep the social harmony. We are more interested than anyone
else. So we, it is our country, it is our people, it is our brothers. ගමේ ප්‍රශ්නවලට ගමටම ගිහිල්ලා විසඳුම් ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වැන්න අද පැවතුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිපාව ගම්මානයේදී. ගිරිපාවට ගිය ජනාධිපතිතුමා ගැමි ජනතාවගේ ප්‍රශ්නවලට හොඳින් ඇහුම්කන් දීලා ඒවා විසඳන්න අදාළ අංශවලට නිසි උපදෙස් ලබලා දුන්නා. ජනහද ළඟට ගිය ජනපතිගේ සංචාරය ගැන කියන්න අපේ නිමේෂ චමත් සංකල්ප සූදානම්ෙන් ඉන්නවා. जनाधिपति गोटाभय राजपक्ष मेत्तुमा अदवसेदी कुरुणैगल दिस्त्रिक्के गिरिबाव प्रादेशीय लेखाम कोट्टासेट अयत वेरगल किन गम्मानेट आवा ए जनपति गम समग पिलिसंदर 13 वेनी वेडसत हण वेनुवेन ගම සමග පිළිසඳර වැඩසටහනේ 13 වැන්න ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බේරකල ග්‍රාමයේදී පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි දුෂ්කර ගම්මාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ජනතාවගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙමින් සන්පෝෂිත ආර්ථිකය ගොඩනැගීම එහි අරමුණයි. ප්‍රදේශයේ ගම්මාන රසක ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබා දීමට අද දිනේදී හැකියාව ලැබුණා. කාලයක් තිස්සේ තමන් මුහුණ පාපු ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මේ පිළිසඳරේදී මේ ප්‍රදේශවාසී ජනතාව මෙන්න මේ විදිහටයි ප්‍රකාශ කළේ. අක්කර 145ක් විතර තියෙනවා තම්බිරගම ගම්මානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිරිබාවේ දුස්තිරිකම වසමක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට කණ්ඩ වතුර අනම්මනම් සීලොම ප්‍රශ්න අමාරු දත්තෙන් ඉන්නේ කුඟුරු පිටිය ඉඩකඩම් අඩුයි. මේක උස්සානයක් කරගන්න රාජාංගනේ වැවේ ජලාශයේ පිටට දෙනාට වැඩිය ජලාශයෙන් නව පොම්පාකාරයක් දාලා අක්කර 145ක ඉන්න ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට සඳහා ඔබතුමා මැදිහත් වෙලා මේක කරලා දෙනවා නම් බොහොම සාර්ථක වෙනවා. මොකද මේක සෑහෙන්න මේ වුණා මේ වගේ වසන්ති 35ක් තියෙනවා සර් මේ ක්‍රවුන්ඩ් ඔෆ් සම්පූර්ණ යොදලා හාලා මහටට්ටෝලින් ගොවිතැන් කරනවා මේක කීපවතාවක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඉදිරිපත් කර අල්ලලා මේගොල්ලන් උසාවියට ඉදිරිපත් කරපන් ප්‍රමාණවත් නීති නැහැ කියලා පියල් 250 විතර දඩයක් ගහලා එළියට දාන අය හූ කියාගෙන ඇවිල්ලා අයත් යව හාලා ගොවිතැන් කරන ජනාධිපති මුනේ දිවයින පුරාම දකින්න තියෙන විශේෂ ලක්ෂණයක් අපි මේ සඳහා වාරි මාර්ග ආඥා පනත සංශෝධනය කළා දැන්ට ලීගල් ඩොකියුමන්ට් එක තියෙන දැන් ඔය මේ බැහැනේ මේ කොහොමත් වැවුතාවුල්ලේ වගා කරන්න බැහැ ඒදා සර් රාජාංගනේ අපි කීප අවස්ථාවක් ඔය පොලිසිය ඇක්ෂන් ගන්න නැත්තේ ඇයි සර් අපිට මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන් ආරක්ෂක අංශයේ ආධාරයතුව මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් අපිට මේකේ පුළුවන් නම් ඒ වටේ පාරක් ගහගන්න අපිට මේ මේක ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා පාර ගහන්න ඕනේ නැහැ එලවල දාන්න පුළුවන් සර් ඇවිල්ලා මේ පොලිසියට කියන්නේ ඒවා හරි සර් දැන් ඒවට ප්‍රතිපාදන ඕනේ නැතේවනේ පුළුවන් සර් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ ලීසින් කරන්න පුළුවන් ඒව ඒක කළා දැන් හරි සර් දැන් වැවුතාවුල්ලේ වගා කරාම ඊට පස්සේ වතුර නැහැ ගොඩ වෙනවනේ නබ ගොඩ වෙනවා සර් ඒක තමයි ඒ සම්බන්ධ පුළුවන් සර් ක්‍රියාමාර්ග ගන්න ඉතින් ඒ වගේ ඒවා මේ පොලිසියත් එක්ක එකව වෙලා වලක්වලා දාන්න ජනහද ළඟටම ගිහින් ජනතාවගේ ගැටලු ගැන සුවා බලන ජනපති ගම සමග පිළිසඳර 14 වෙනි වැඩසටහනත් එක්ක ලැබෙන සෙනසුරාදා අපි ආයිමත් මුණ ගැහෙමු කොරෝනාවට ගොදුරුවන පිරිසේ අඩුවීමක් පසුගිය දවස් කිහිපෙම දකින්නට ලැබුණා. අද දවසේත් කොරෝනාවට ගොදුරුණු 190 දෙනෙක් අලුතින් හමු වෙද්දී රෝගය වැළඳලා හිටපු තවත් 448 දෙනෙක් සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. කොමුණත් අපි සෞඛ්‍ය පුරුදු නම් අමතක කරන්න හොඳ නැහැ. මේ සතියන්ත නිවාඩුවේ ඒ ගැන වැඩි වශයෙන්ම අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලායි රජය ජනතාවට දැනුම් දෙන්නේ. දවසින් දවස වැඩි වෙන අපේ රටේ කොරෝනා පොකුරට ඊයේ දිනේදී නව ආසාදිතයන් 350 දෙනෙක් එකතු වුණා.
වැඩිම ආසාදිත සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙද්දී එම සංඛ්‍යාව 94ක්. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 82 දෙනෙක් ඊයේ දිනට වාර්තා වෙද්දී තවත් ආසාදිතයන් 31 දෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. අපි අදත් සූදානම් COVID-19 වෛරසයෙන් නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනෙන්නට. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 85150ක්. ඉන් 2888 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 609ක්. අද දිනේ සුවය ලැබූ 448 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 81769ක්. සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 493ක් වනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නරහෙම්පිට යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තා. මෙම අවස්ථාවේදී ප්‍රවීණ කලාකරුවන් පිටසකට එන්නත් ලබා දීම සිදු වුණා. මෙම අවස්ථාවට ඉන්දියා මා කුමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියා. මේ අතර කොළඹ මහනගර සභා ප්‍රදේශයේ පුද්ගලින් 58833 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා සඳහන් කළා. ලබන බදාදා සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන කොවැක්ස් මාත්‍රා 80000ක් කොළඹ නගරයට ලැබීමට නියමිතයි. විශේෂයෙන්ම 60 සහ 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පමණක් එය ලබා දීමට කටයුතු කිරීම සඳහා අප විසින් කටයුතු සූදානම් කරලා තියෙනවා. යම් හේකින් ඔවුන්ට ඇවිදින්න බැරි නම් තමන්ගේ මෝටර රථයේ ඉඳලා පවා ඒ කාඩ් එක පුරවලා ඒ අවශ්‍ය දේ කළා ඒ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. අද දින උදෑසන බස්නාහිර බුද්ධි කොට්ටාෂයට තොරතුරක් ලැබී තිබුණා. මරදානේ කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන ස්ථානය ආසන්න ප්‍රදේශයකදී අල්ලස් ලබාගෙන මෙම එන්නත ලබා දෙන බවට යම් පුද්ගලයෙකු සඳහන් කරමින් මුදල් ලබා ගන්නා බව ඔහු රුපියල් 1000ක මුදලක් එන්නත ලබා දීම සඳහා ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු බාරේ රුපියල් 20000ක ආසන්න මුදලක් තිබුණු බවටයි සඳහන් වෙන්නේ. ඔහු කොළඹ මහනගර සභාවේ ඩීන්ස් පාර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු බවට අනාවරණය වී තිබෙනවා. මෙම එන්නත ලබා දීම සඳහා යම් පුද්ගලයෙකුට මුදල් ලබා දෙන ලෙස දන්වා ඇතනම් මේ වන විටත් ඔබ මුදල් ලබා දී තිබෙනවා නම් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0711859563 දරණ දුරකථන අංකයට අමතා ඒ සම්බන්ධව ඔබටත් පැමිණිලක් කිරීමට හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මරදාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා. දිනෙන් දින ලෝකයේ පුරා පැතිර යන මේ කොරෝනා වෛරසයෙන් බේරෙන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕන. සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරමින් සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට සහාය දක්වමින් මේ වෛරසය අපේ රටින් තුරන් කරන්න අපි කටයුතු කරමු. ලංකාවේ ටෙලි නාට්‍ය හා සිනමා ඉතිහාසයේ තුල වැඩිම අවස්ථා ගන්නක් භික්ෂු චරිතයන් නිරූපණය කරමින් රංගනීයට දායක වුණු ප්‍රවීණ රංගන ශිල්පියෙක් මොළයේ රුධිර කැටයක් සිදුවීම නිසා අද රෝගාතුරව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. කාටත් මතක තිබ්බ චරිතයක් අමතක වෙමින් තිබුණත් අපි අමතක නැති මතකයන් තුළින් ඒ අපූර්ව චරිතය යලිත් රටටම මතක් කරලා දෙන්නයි මේ සූදානම. මං කාසි හංගමනේ ආවේ නෑ බොලව්. ඔබ මේක ඇස්සේ හංගගෙන ඉන්න දරු පැටවුන්ගේ රීරි මාංශ උරා බොන එක නවත්තපල්ලා. එටා නිද්ද වෙනකොට කැති මන්න අරගෙන හේන් කුඹුර වලට ගිය දරු පැටව් පොත් පෙන්සල් තුරුළු කරාන ඉස්කෝලේට දුවාවේ. එක්දහස් නවසිය පනස් හත වසරේ මාර්තු 8 වනදා කිරිබත්ගොඩදී උපත ලැබූ තිස්ස බණ්ඩාරනායක නම් වූ මොහු කුඩා කාලයේ සිටම කලාවට දැඩි ඇල්මක් දැක්වුවෙක්. කිරිබත්ගොඩ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු මොහු සිය කලා කටයුතු ආරම්භ කරන්නේ 1984 වසරේ නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය ඔස්සේ. මකර රාක්ෂයා දවල භීෂණ ඇතුළු වේදිකා නාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ භවදුක චිත්‍රපටය තුළින් මෙරට සිනමාව තරණය කරනවා. වැකන්ද වලව්ව, නිල්දිය යහන,
ඉගිලෙන මාළුවෝ දෙවන විහිඟුන් ඇතුළු චිත්‍රපට රසකටද තිස්ස බණ්ඩාරනායකයන් සිය රංගන දායකත්වය ලබා දුන්නා. මොහු රඟ දැක්වූ බොහෝ චරිත භික්ෂු චරිත වීම විශේෂත්වයක්. අර ගොඩක් හාමුදුරු චරිතන කරන්නේ. ඉතින් ඇත්තට පොඩ්ඩක්වත් කේන්ති ගන්නෙ නැහැ කොයි දෙයකටවත්. කවුඩක්වත් ගෙදර එහෙම පොඩි සද්දයක්වත් නැහැ දරුවෝ දෙන්නට අපිටවත්. ඒක මේ හාමුදුරු කෙනෙක් වගේ චරිත ගොඩක් ඒකට සමානයි. ඒක හරි ආසාවෙන් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා කියනවා ෆස්ට් ටේක් එකෙම ඕකේ වුණා. ගොඩක් වෙලාවට ඉතින් කියනවා එහෙම ආසයි ඉතින් හරි. කාහලනාදයේ ටෙලි වෘතාන්තයේ තුලින් රූප පෙට්ටිය ආක්‍රමණය කළ මේ ප්‍රවීණයා තක්ෂලාව සිත නිවන කතා සංසාරයේ පිය සටහන් මෙන්ම ස්වාධීන රූප වාහිනියේ විකාශය කෙරුණු අලුබඳුන ගිරිකුල මහතලා හටන හා යුග විලක්කුව වැනි ටෙලි නාට්‍ය රසකට රංගනෙන් එක් වුණා. තරම තාත්තගෙන කිව්වොත් එහෙම තාත්තා අපි පොඩි කාලේ ඉඳන් අපිට කවදාකවත් වචනකින්ම බැනලා නැති කෙනෙක් තාත්තා රංගපාන චරිත වගේම තාත්තත් ඇත්තටම හරිම හොඳ කෙනෙක් අපිට කවදාවත් බැනලා නැහැ අපිට හරි ආදරෙන් තමයි සැලකුවේ හැමදාම අපි ඉස්කෝලේ යනකොට උනත් කවදාවත් අපිව බස් එකේවත් යවලා නැහැ හැමදාම උදේට තාත්තා අපිව ඉස්කෝලේට හැරලවලා තියෙනවා මම ඇත්තටම තාම ඉගෙන ගන්න කෙනෙක් මම ඉගෙන ගන්න මෙච්චර කායිකෙන් තාත්තා සනීපනකම් මගේ කවදාවත් මට ගෙවන්න තියෙන මුදල් කියන්නේ ඉගෙන ගන්න කවදාවත් ඒවා කියන්නේ පස්සට යවල නැහැ හැමදේම ගානට ඒ අවශ්‍ය වෙලාවට හැමදේම දීලා තියෙනවා ඊට පස්සේ තාත්තා සනීප වුණාට පස්සේ මම ඒ දේවලුත් මම කොහොම හරි කියන්නේ මම ටියුෂන් ක්ලාස් කරනවා ඒ සල්ලි වලින් තමයි ඒ දේවලුත් කරගත්තේ ඊට පස්සේ ආයි තින් ඇත්තටම ඉතින් හැම දෙයකටම අපේ ජීවිතේ අපි කියන්නේ අපිට තාත්ත කවදාවත් එහෙම අඩුපාඩුව දැනෙන්න දීලා නැහැ කියන්නේ අපි එහෙම මහ ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි කොයි දවසකවත් එහෙම තිබුණා නෙමෙයි තාත්තා අසනීපුණාට පස්සේ තමයි අපි කියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද මිනිසුන්ට එන්න තියෙන ප්‍රශ්න මොනවද ඒ හැමදේම ඉගෙන ගත්තේ තමන්ගේ තාත්තා වෙනුවෙන් මේ අහිංසක දියණිය මෙන්න මේ වගේ ඉල්ලීමක් කළා මං කැමති ඉල්ලන්න තාත්තගේ ළඟින් හරි තාත්තට ආදරය කරපු හරි යාළුවෝ හිමි ඉන්නවනะ තාත්තා බලන්න ඇවිල්ලා කතා කරනවා මං ගොඩක් හොඳයි කියලා සිය ජීවන ගමන් මගේ 63 වන විය පසු කරමින් සිටින මේ සොඳුරු රංගන ශිල්පියා අද වන විට කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා වසර ගණනාවක් පුරා මෙරට වේදිකාව සිනමාව හා ටෙලි නාට්‍ය වෙනුවෙන් සිදු කළ අපමණ මෙහෙය උදෙසා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තිස්ස බණ්ඩාරනායක නම් වූ මොහුට ගෞරවය පුද කරන අතර ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න මේ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා රාත්‍රී 9:30ට අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ